රනිල් වික්‍රමසිංහ මහත්තයට එකම චෝදනාවක් තියෙන්නේ මහ බැංකුව ගැනනේ. මහින්ද රාජපක්ෂ මහත්තයට තියෙන චෝදනාවල් මං හිතන්නේ 20 ගාණක් විතර වගේ. එයාට විතරක් නෙමෙයි, යාගේ මුළු පවුලටම චෝදනාවක් තියෙනවා. ශිරාන්තිර චෝදනාවක් තියෙනවා, ගෝඨාභයට චෝදනාවක් තියෙනවා, බැසිල්ට චෝදනාවක් තියෙනවා, ඊළඟට නාමල්ට චෝදනාවක් තියෙනවා. එතකොට මේ රාජපක්ෂ පවුල චෝදනාවක් තියෙන පවුල කෙනෙක්ව තමයි මෙතුමා මේ රට මෛත්‍රී පාලනයකට ගෙන යන්න මේ පත් කරේ. මේ මොන ගොන් කතාවල්ද මේ කියන්නේ? මේ විහිළු කතාවල්නේ. මේ කාවද මේ රවට්ටන්න මේ ජනාධිපතිතුමා කතා කරන්නේ? එතුමා මේ කියන කතාවල් ඇහුවම අපිට තවත් ලේරත් වෙනවා. මම තව මොනා කියවෙයිද දන්නේ නැහැ. ඒ හින්දා අපි එතුමාට කියනවා, දැන් මේ රටේ ජනතාවගේ තීන්දුවලට ඔබතුමා අවනත වෙලා, ඔබතුමා මේ අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවා, ඒ අගමැතිතුමාට නිදහසේ වැඩ කරගෙන යන්න දෙන්න. මේ රටේ ජනතාව බලය දුන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවක් කරන්න. ඔබතුමා ජනාධිපති වුණේ එක්සත් ජාතික පෙරමුණේ සහයෝගයෙන් කියලා. එහෙනම් ඔබතුමාට වෙන වෙන දේවල් ඔබතුමාගේ ඔළුවේ තියෙන්න පුළුවන්, වෙන වෙන න්‍යාය පත්‍ර ඔබතුමාගේ ඔළුවේ තියෙන්න පුළුවන්. ඒවා ඔක්කොම 2020න් පස්සේ කරන්න. 2020 වෙනකන් නීත්‍යානුකූලව මේ රටේ ජනතාව අපිට ආණ්ඩුවක් කරන්න බලය ලබා දීලා තියෙනවා. ඔබතුමාටත් 2020 වෙනකන් බලයේ ඉන්න පුළුවන්. මේ නීතිමය කාලයක් මේ රටේ ජනතාව ලබා දීලා තියෙනවා. ඒ ඔබතුමාට ඒ බලය ලබා දුන්නෙත් එක්සත් ජාතික පෙරමුණත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න මිස මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදන්න නෙමෙයි. ඒකයි ජනාධිපතිතුමා තේරුම් ගන්න ඇත්තේ. ජනාධිපතිතුමා අපේ වේදනාව, අපේ තරහ, අපේ අඳෝනාවලුත් එතුමා තේරුම් ගන්න ඕනේ. මොකද අපි එතුමාව ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා කිසිම පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳන් අත වනවන ආවේ අපේ ළඟට. මාව අඩි 8ක් පල්ලෙහාට දාන්න හදනවා. සොඳුරු ආඥාදායකත්වයක් හදනවා මහින්ද රාජපක්ෂ. මේක අපි ඒකාධිපති ගමනක් යනවා. පෞල් වාදය නැති කරන්න ඕනේ කියලා එතුමා අපිත් එක්ක මේ ගමන යන්න ආවේ. ඒ ආපු ගමන අපි අවංකභාවයෙන් අපේ ගෙවල් වල ඉන්න අපේ දූදරුවෝ, අපේ කාන්තාව, අපි කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව එතුමා වෙනුවෙන් 2014 ඒ 2015 ඒ කාල පරිච්ඡේදය එක්සත් ජාතික පාක්ෂයන් හැටියට අපි සියලු දෙනාම ගෙවල් ගානේ ගිහිල්ලා, පාරවල් ගානේ ගිහිල්ලා, රැස්වීම් වල කැහැ ගහලා, රාජපක්ෂලගේ ඒ තියෙන මිනිමරු තර්ජනත් එක්ක මුහුණ දීලා තමයි එතුමාව අපි කියලා මේ පුටුවේ වාඩි කරේ. එහෙනම් එතුමාට වඩා වේදනාවක් අපිට තියෙනවා.